අයිබෝන් සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා ඔබට ඔබට අද 2015 මාර්තු මාසයේ දෙවැනි සඳුදා දවසේ අපි ඔබ මුණ ගැහෙන හරියට උදෑසන 6:30ට ස්වාධීන මුල් පිටුවත් සමගින් අද අපත් සමග සිටිනවා ප්‍රවීණ මාධ්‍යවේදීහා ලේකක මොහන් රාජ් මඩවල මහතා සුබ උදෑසනක් ඔබට සුබ උදෑසනක් අනුෂි පහුගිය ජනවාරි 8 වෙනිදා ජනතාව මේ වර්තමාන ජනාධිපතිවරයා පත් කළේ ප්‍රධාන වශයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න एक तमय प्रधान मेथिवर्ण तींदुअट ए दवसल मेथिवर्ण वेदिकावे फत्तुरुगेहु विधायक जनाधिपति क्रमे अहोसिकरुणा किल मुकद विधायक जनाधिपति क्रमे हरह नोयकु दूषण रटट अहितकर वधुबर पमनक्नमे जनतावट देवंत बरक मुदल्मय वशेन विशाल विनाश्यक सिद्धवेच्च निसा मेन मे सीलु कारणा कारण कोटगेन विधायक जनाधिपति क्रमे अहोसिकरल पार्लिमेंतु क्रमे अक्लंका विस्थापित किरीम संदह जनवरम क्लबा देन्न केला मैत्रीपाल सिरिसेन प्रमुख खंडायम पहुगे जनाधिपति वरन कालेदी तमंट जनवरम देन्न केला इल्लीमक् कला इतिंग ए अनुव तमयि पहुगे जनवरी 8 वेनिदा जनताव जनाधिपति वरया विदिहट मैत्रीपाल सिरिसेन महता पत् करगत्ते देन ए निसा हेमोम बलागेन इन्नवा देन मे कोई वेलावेद मे विधायक जनाधिपति क्रमेय नैतिकरा आंडुक्रम व्यवस्था संशोधन याकेन्नी मे आदिवशेन कारण पिलिबंदव नमुत् अद अलुत् प्रवृत्ति कपिट उबदिरिपत्करण सिद्धवेनवा दिनेश गुणवर्धन महता हिटपू अमेति दिनेश गुणवर्धन महता किल तीन व्यवस्था संशोधन दमेपा किल अन्ने प्रवृत्तिन अद शिरास्थल आरंभ करान कमति ඒසිරස්සල අද මුලින්ම වාර්තා කරන්නේ දිවයින ප්‍රධාන සිරස්සලයක් ලෙස ව්‍යවස්ථා සංශෝධනය හදිසියේ ගෙන්න එපා. දිනේෂ් ගුණවර්ධන මහතා කළ ප්‍රකාශය ලග්විම පුවත්පත මේ ප්‍රකාශයම උපුටා දක්වනවා ප්‍රධාන සිරස්සලයක් ලෙස ව්‍යවස්ථා සංශෝධනය හදිසි පනතක් ලෙස එපා. මහජන එක්සත් පෙරමුණු නායක දිනේෂ් ගුණවර්ධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හදිසි පනතක් ලෙස කිසි විටකත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන වර්ධන මහතා ඊයේ පැවසු බව අද ලංකාදීප පුවත්පතත් මේ වාර්තා කරන ප්‍රධාන සිරස්තලයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත හදිසියේ පාර්ලිමේන්තුවට ගෙනීම වැළැක්වීමට එක් විය යුතුයි හිටපු ඇමති දිනේෂ් ගුණවර්ධන කියයි පාර්ලිමේන්තුව සහ මහජනතාව දැනුවත් නොකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැළැක්වීම සඳහා සියලු දේශපාලන පක්ෂ එකතු විය යුතු බව මහජන එක්සත් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසූ බව අනුෂි දැන් හිටපු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරු මෙසේ ප්‍රකාශ කරන අතරතුරේ කියන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් දැම්ම ඕනේ නැහැ අපි මේ විදිහට යංකෝ ඉස්සරහට කියලා කියන යෝජනා අතරතුර वत्मन आंडुए हमति दूर हूबोन काट्य वत्मन आंडुए सामाजिक उत्साह हेकेक्मनिंग व्यवस्था संशोधन अग्नल आंडुक्रम व्यवस्था संशोधन अग्नल विधायक जनाधिपति क्रम अहोसीकरण कथाभ नितरम एतवेनो ए पिलिबंद कथाभस् विवाद एतवेनो दिहितम विधायक जनाधिपति क्रम अहोस्यूना यथकोट वत्मन जनाधिपति वरयागे मैत्रीपाल सिरिसेन महतागे बलतलाडुएनो यथकोट ओहुगे ओहु नामिक जनाधिपति वर एक දැන් ජනතාව පත් කරගත්තේ පහුගිය 8 වෙනිදා විධායක ජනාධිපතිවරයෙක්. එතකොට ඔහුට මොකද වෙන්නේ? ඔහු ජනාධි නාමික ජනාධිපතිවරයෙක් පමණක්ද? එතකොට මෙන්න මෙතනදී රාජිත සේනාරත් මහත්මයා අපූර්ව යෝජනාවක් කරලා තියෙනවා. එහෙම නෙමෙයි අපි ඔහු විධායක අගමැති බවට පත් කරනවා. එහෙමත් නැත්නම් පාර්ලිමේන්තුවට වග කියන අගමැතිවරයෙක් බවට පත් කරනවා කියලා ඔහු විශේෂ ප්‍රකාශයක් කළා තිනවා. අපි ඒ ගැන ඊළඟට ඔබට කියන්න හදන්නේ. මීළඟ අගමැති අපේක්ෂකයා කවුරුන්ද කියලා හැමෝම හොයන මොහොතක දිවයින වාර්තා කරන්නේ මේ පුවත විධායක අගමැති ලෙස මෛත්‍රීපත් කරමු. ඇමති රාජිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට මහමැතිවරණයේදී විධායක අගමැතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරමු යයි යෝජනාවක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ඊයේ පැවසූ බව ලංකාදීපත් වාර්තා කරනවා මේ පුවතම ව්‍යවස්ථා සංශෝධන ශ්‍රී ලානිප යෝජනා එලි දකි විධායක ජනපති බලතල කැපීමත් ඡන්ද ක්‍රමයේ වෙනසත් එකවර ඕනේ ඔහුගේ ආණ්ඩුව හැමතිස්සෙම චෝදනා කරේ විපක්ෂයට ඔවුන් ජාත්‍යන්තරන කුමන්ත්‍රණවල සම්බන්ධයි එම නිසා ජාති ද්‍රෝහීන් වශයෙන් මේ කටයුතු කරනවා කියමින් තමයි විශේෂයෙන් පහුගේ ආණ්ඩුව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සහ විපක්ෂයට උදව් කරන අයට ඔවුන් එලව එලව පහර දුන්නේ දැන් ඒ නිසා එහෙම තත්ත්වයක් තිබුණත්
ඔවුන් ද මේ වගේ කතා කිව්වට ජාත්‍යන්තර කුමන්ත්‍රණ සිද්ධ වෙනවා ජාති ද්‍රෝහීන් ඉන්නවා මේ ආදී වශයෙන් නොඑක් කතා කිව්වට පහුගිය ආණ්ඩුව යටතේ නොඑක් ආකාරයෙන් විදේශ ආයෝජකයන් රුකුලක් දුන්නා පමණක් මේ ඒ පැත්තේ හොඳ පැත්තක් තියෙනවා පැහැදිලිව මේ ගැන කිසිම තර්කයක් නැහැ නමුත් රටට අහිතකරවන විදේශ ව්‍යාපාර ලංකාව ඇති කිරීම සඳහා ඔවුන්ට අනුබල දුන්නා කියලා චෝදනාව තියෙනවා ඒ නිසා ලංකාවේ දේශීය ව්‍යවසායකයන් නැත්තම් දේශීය කර්මාන්තකරුවන් කිසියම් ආකාරයකට පසුබෑමකට ලක් වුණා කියන කතාව කණින් කොණින් හැමතැනකින්ම ඇහුණා මේ නිසා තමයි ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා පහුගිය දවසක ප්‍රකාශයක් කළේ විශේෂ ප්‍රකාශයක් කළේ මේ දේශීය ව්‍යවසායකයන් නම් වාලීම සඳහා තමන් කටයුතු කරන්න උත්සාහ කරනවායි කියලා. ඒ ගැන ප්‍රවෘත්ති අද පත්තරවල තියෙනවානේ. දිවයින වාර්තා කරන්නේ සිරස්තලයක් ලෙස දේශීය ව්‍යවසායකයන්ට අයහපතක් වන ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දේශීය ව්‍යවසායකයන්ට අයහපතක් හෝ අලාභයක් සිදුවන ගිවිසුම් වලට කිසිදු රටක් සමග තමන් අත්සන් නොකරන බවත් ඒ සඳහා කිසිවෙකුටත් ඉඩක් නොතබන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ තරුණ ලාංකික ව්‍යවසායක මණ්ඩලයේ සමාජිකයන් සමග බත්තරමුල වෝටර්සෙජ් හෝටලේ පැවති උත්සවයකදී විශේෂ හමුවකදී පැවසූ බව තමයි මේ පුවතේ සඳහන් වෙන්නේ. ඒකම අපිට ඔබට ඉදිරිපත් කරන්නට පුළුවන් මේ පිළිබඳව එතුමා කරපු ප්‍රකාශය වීඩියෝ දර්ශන ඇතුළත්. අපි දැන් බලමු ඒක. දේශීය ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටලු පිළිබඳ රජයේ දැනුවත් කිරීම මෙම හමුවේ අරමුණ වුණා. රටක් නගා සිටුවීමට දේශීය ව්‍යවසායකයන් ශක්තිමත් කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී අවධාරණය කළා. දේශීය කර්මාන්ත දේශීය ව්‍යාපාර ශක්තිමත් කිරීම සහ ශක්තිමත් විය යුතුයි කියන ස්ථාවරයේ මම ඉතාම පැහැදිලිව ඉන්න කෙනෙක්. ඒ නිසා අපි අලුත් රජයේ විදිහට තමුන්නාස්ලාගේ ප්‍රශ්නවලට සවන් දෙන්නත් ප්‍රශ්න විසඳන්නත් ඒ සඳහා අපිට කළ හැකි සෑම කැපවීමක්ම අපි කරනවා. මම දැනුවත්ව කිසිම ආකාරයකින් කිසිම රටක් එක්ක නැත්නම් රටින් පිට දේශීය කර්මාන්තවලට දේශීය ව්‍යාපාරිකයින්ට අයහපතක් පාඩුවක් සිද්ධ වෙන කිසිම ගිවිසුමකට මම අත්සන් කරන්නේ මේ දවස්වල මේ සීතල යුද්ධයක් තියෙනවා අනුෂි මේ දෙදෙනාම මේ එක පැත්තකින් නොඑක් නොඑක් ආකාරයකින් වත්මන් ජනාධිපතිවරයා පත් කර ගැනීම සඳහා පහුගිය ජනාධිපතිවරණයේදී උදව් කරපු සෑහෙන කාර්යභාරයක් කරපු පුද්ගලයන් දෙදෙනෙක් එක්කෙනෙක් තමයි වර්තමාන අධිකරණ මෙති විජේදාස රාජපක්ෂ මහත්මයා අනිත් එක්කෙනා තමයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහත්මයා දැන් මේ දෙදෙනා අතර තියෙන සීතල යුද්ධය තමයි මේ එවන්ගාඩ් ආරක්ෂක සමාගමේ සභාපතිවරයාගේ විදේශ ගමන් පත්‍රය තාවකාලික ඔහුට ලබා දීලා කියලා මේ විජේදාස රාජපක්ෂ මහතාගේ බලපෑම යටතේ කියලා අනුර කුමාර දිසානායක මහත්මයා චෝදනා කරනවා. එතකොට රාජපක්ෂ විජේදාස රාජපක්ෂ කියනකොට පැටලෙන රාජපක්ෂලා ගොඩක් ඉන්න නිසා විජේදාස මහත්මයා කියනවා නෑ මම එහෙම එකක් කරේ නෑ. අධිකරණයේ විසින් මිස තමන්ගේ බලපෑමක් ඇතුව නෙමෙයි මේක සිද්ධ වුනේ කිසිසේත්ම. අනිත් එක මේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රසිද්ධ විවාදයකට එන්න රූපවාහිනියකදී හරි කොහේදී හරි අපි මේ පිළිබඳව කතා බහ කරමු කියලා. මේ ප්‍රවෘත්තිය අද ප්‍රධාන සිරස්තල ලංකාදීපයේ වාර්තා කරන අතරතුර එවන්ගාඩ් සභාපතිගේ රට යෑමට මගේ කිසිම සම්බන්ධයක් නැහැ. ප්‍රසිද්ධ රූපවාහිනී විවාදයකට එන්න ඇමති විජේදාස රාජපක්ෂ ජවිපේ නායක අනුර කුමාරට කියයි. එවන්ගාඩ් සමාගමේ සභාපතිවරයාට ගිවිසුමක් අත්සන් කිරීමට විදේශ රටකට යෑම සඳහා ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයේ මගින් දින කිහිපයකට නිදහස් කර තිබෙන නමුත් ඊට තමාගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් අධිකරණ හා කාම්කරු සබඳතා ඇමති විජේදාස රාජපක්ෂ මහතා පැවසූ බව මේ පුවතම අද ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරනවා. Avant Garde employees protest opposite JVP party headquarters. A group who identified themselves as employees of Avant Garde private security firm yesterday staged a protest opposite the JVP headquarters in Bathramulla, saying the party was trying to deprive them of their livelihood. මේ සීතල යුද්ධයේ වීඩියෝ දර්ශනත් අපි ළඟ තියෙනවා. මම හිතන්නේ අපිට බලන්න පුළුවන් වෙයි දැන්. එවන්ගාඩ් සභාපතිවරයා සමග ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට විවාදයකට එන ලෙස බල කරමින් එහි සේවකයන් පිරිසක් පක්ෂ කාර්යාලයේ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා. ඒ සම්බන්ධයෙන්ද ටිල්වින් සිල්වා මහතා මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා. ජනතා විමුක්ති පෙරමුණ දිහත්තල වංචා දූෂණ හොයනකොට කලබල වෙන්න ඕනේ බය වෙන්න ඕනේ පාට බයින්න ඕනේ කවුද? ඇත්තටම හොරගම් කරපු හොරු.
කොතරම් කල්පවල කිව්වොත් එහෙම තමන් උපයාගත්තු මහා ධනස්කන්ධයන් විදන් කරලා පොඩි පොඩි කණ්ඩායමක් අරගෙන උද්ඝෝෂණ කරන පටන් ගන්න තියෙනවා දැන් ඔය හොඳයි ඉතින් මේකේ ප්‍රතිඵලය මොකද්ද කියලා තව ටික දවසකින් අපිට දැක බලා ගන්න පුළුවන් වෙයි හැබැයි ඉතින් මෙහෙම 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 ප්‍රශ්න ඇති වෙනකොට ප්‍රසිද්ධියට ඇවිල්ලා නැත්තම් ප්‍රසිද්ධ වේදිකාවට ඇවිල්ලා මේ පිළිබඳ සාකච්ඡාවක් ඇති වෙනවා නම් අර වගේ විවාදයක් ඇති වෙනවා නම් හරි වටිනවා. එතකොට ජනතාවට මේකේ ඇත්ත නැත්ත මොකද්ද? නැත්තම් ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ මොන වගේ කාරණාවද කියන කාරණාව පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා. ඊළඟ ප්‍රවෘත්තිය මම හිතන්නේ එක පැත්තකින් ජනතාවගේ ජයග්‍රහණයක් පමණක් නෙමෙයි අධිකරණ ශාස්ත්‍රයේ ජයග්‍රහණයක්. මේ දෙකම අපිට මේ විදිහට කියන්න පුළුවන්. වෛද්‍ය සමිතා සමන්මලිගේ සිද්ධිය එහෙමත් නැත්තම් කෝටි 18ක ඇයට වන්දියක් ගෙවිය යුතුයි කියලා අධිකරණය කරපු නියෝගයේ සම්බන්ධයෙන් ප්‍රවෘත්තියකට තමයි අපි යොමු වෙන්න හදන්නේ. දිවයින වාර්තා කරන්නේ සිරස්තලයක් ලෙස මේ නඩු තීන්දුව මාමෙන් අසලන වූ අයට පූර්වාදර්ශයක් වෛද්‍ය සමිතා සමන්මලි. මට මේ ලැබුණු නඩු තීන්දුව ඉදිරි අනාගතේ මා වගේ අසලන වුණු අයට පූර්වාදර්ශයක් වේවියයි 2008 දෑයට කිරුළ ප්‍රදර්ශනය වෙනුවෙන් ඉදිකර තිබූ කුටියක වහලයක් කඩා වැටි සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වූ වෛද්‍ය සමිතා සමන්වලී මෙනවිය ඊයේ දිවයිනට පැවසූ බව මේහා සම්බන්ධව තවත් දිගුවක් තියෙනවා මේ පුවතේ වන්දි ගෙවන්න අපට සල්ලි නැහැ BMICH කළමනාකාරීත්වය කියයි වෛද්‍ය සමිතා සමන්වලීට වන්දි ගෙවීම සඳහා අවශ්‍ය මුදල් තමන් සතුව නැති බව බණ්ඩාරනායක සමන්ත්‍රණ ශාලා කළමනාකාරීත්වය පවසන බව බණ්ඩාරනායක සමන්ත්‍රණ ශාලාවේ අධ්‍යක්ෂ ජෙනරාල් මල්ලිකා කරුණාරත්න මහත්මිය ප්‍රකාශ කරන්නේ තමන්ට වසරකට ලැබෙන ආදායම මිලියන 200ක් පමණක් බව. දැන් මේක ගුතෝගෝටික ප්‍රකාශයක්. ඒ කියන්නේ තමන්ට මේ වන්දිය ගෙවන්න සල්ලි නැහැ කියන එකෙන් එක බේර ගන්න බෑ. BMICH එකේ කළමනාකාරීත්වයට ඒ පිළිබඳව යම් කිසි වැඩපිළිවෙලක් රජයේ සමග සාකච්ඡා කරහු කරන්නට ඕන. තවත් පාර්ශවයක් තියෙන අතරම මේකේදී අවධානය ලක් නොවිච්ච. ඒ තමයි මේ වෛද්‍ය සමිතා සමන්මලි මෙනවිය මේ ආබාධිත තත්වයට පත් උනේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී බව ඇත්ත. නමුත් එහි ඒ වෙලාවේ තිබුණ ප්‍රදර්ශනය තමයි දෑයට කිරුළ ප්‍රදර්ශනය. එතකොට මේ දෑයට කිරුළ ප්‍රදර්ශනය සඳහා පසුබිම සකස් වෙද්දී ඒ සඳහා ඉදිකිරීම් කටයුතු සිද්ධ වෙද්දී තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා බලාධිකාරී වගේම යම් ආකාරයකට දෑයට කිරුළ ප්‍රදර්ශනය ප්‍රදර්ශකයේ සංවිධායකයෙකුත් මේකට වග කිය යුතු නැද්ද කියන කාරණය අවධානයට යොමු කළ යුතු වෙනවා. ඒ පිළිබඳව සලකා බැලිය යුතු වෙනවා. දැන් මොකද දෑයට කිරුළ ප්‍රදර්ශනය සඳහා පහුගිය කාලෙදී කතරම් ජාතික ධනයක් විදිතම් කරාද කියන කාරණය අපි අහලා තිනවා. ඒ පිළිබඳ දූෂණ වංචා පිළිබඳව නෝ එක් කතාබස් ඇති වෙලා තිනවා. එතකොට එවන් මුදලක් වැය කළා මේ වගේ දෙයක් සිද්ධ වෙච්ච කාලයක අපි ඒකට තොරතුරු ඇහුව යුගයක දැන් මේ වගේ තැනැත්තියකට වෛද්‍ය සමිතා සමන්මලීට කෝටි 18ක් දෙන්න බැරි කමක් නැහෙනේ. එතකොට ඒකට යම් ආකාරයක දැයට කිරුළ සමාජිකයනුත් එහි සංවිධායකවරුනුත් යම් ආකාරයක වගකීම් බවට පත් වෙනවා. ඒ නිසා කොයි කවුරු හෝ එකතු වෙලා මේ පිළිබඳව වැයට සාධාරණ විසඳුමක් දීම යුක්ති සහගත වෙනවා. හොඳයි ඒත් සමගින් සඳුදා පත්‍රවල තව බොහෝ විස්තර අප සතුයි මේ කෙටි විරාමයෙන් අනතුරුවත් මුණ ගැහෙමු. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් ඔබ කියවන පත්‍රයේ ඔබට නොපෙනෙන විස්තරය කියන ස්වාධීන මුල් පිටුවත් එක්ක අපි සූදානම් වෙන්නේ ලක්බිම වාර්තා කරන ප්‍රධාන සිරස්තලයක් වෙත අවධානය යොමු කරන්නට ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනේ දෙමළ ජාතික සන්ධානය කියයි. යුද ගැටුම් පැවති සමයේදී සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් පවත්වන දේශීය පරීක්ෂණය පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමැති බව දෙමළ ජාතික සන්ධානය මෙරට සංචාරයක නිරත වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් ජෙෆ්රි හෙල්ට්මන් හමුවේ පවසා තිබෙන බව. දැන් දෙමළ ජාතික සන්ධානය මේ ඉල්ලීම නැත්තම් මේ අවධානය ජෙෆ්රි හෙල්මන් මහතාට යොමු කරනකොට ඔහු ප්‍රකාශ කරනවා ඊට ප්‍රතිවිරුද්ධ අදහසක්. ඔහු කියනවා නැහැ අපි මේ පිළිබඳ බලතල දීලා තියෙන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුවට. ඔවුන් අපිට කියලා තියෙනවා මේ පිළිබඳව ලංකාව ඇතුළත දේශීය පරීක්ෂණයක් කිරීමට ඔවුන් වග බලා ගන්නා බව සහ ඒක ඉතාමත්ම විනිවිදභාවයකින් යුක්තව කටයුතු කරන්නට කටයුතු කරනවාය කියලා ලංකා රජය තමුන්ට පොරොන්දු වෙලා තිනවා කියලා. ඒ ප්‍රවෘත්ති එලෙසින්ම අනිත් පැත්තෙන් සටහන් වෙනවා ලක්බිම් පුවත්පත. ලක්බිම් පුවත්පත වාර්තා කරන්නේ එය දේශීය පරීක්ෂණය ජගත් ප්‍රමිතීන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානය. දෙමළ ජාතික සන්ධානයේ අදහසට ප්‍රතිචාර දක්වමින් ජෙෆ්රි හෙල්ට්මන් මහතා පවසා ඇත්තේ මෙම දේශීය පරීක්ෂණය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව පැවැත්වීමට ලංකා රජය එකඟත්වය පළ කර ඇති බවයි. මේ පරීක්ෂණය සම්බන්ධයෙන් ලංකාව සමග සමීපව කටයුතු කරන බවත් ඔහු පවසා තිබෙනවා. ඒ වගේම අද දිනකරන් පුවත්පත වාර්තා කර තිබෙනවා අද දවසේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව පැවැත්වෙනවා. හෙට දිනය වන විට ලංකාවට එරෙහිව වාර්තාවක් නිකුත් වීමට නියමිතව තිබුණා. නමුත් එය
කල් දමා ගැනීමට ශ්‍රී ලංකා රජය සමත් වුණා ඒ පුවත වාර්තා කරනවා අද දිනකරන් පුවත්පත අද මේ හැමදේම කතා කරන කාරණයක්නේ අද තියෙන ලංකාවේ මෛත්‍රී යුගයක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති වුණාට පස්සේ ලංකාවේ තිබෙන මෛත්‍රී යුගයක් කියලා හැමදේම කතාබස් කරනවා ඒ නිසා මම හිතන්නේ මේ මෛත්‍රී යුගයක් කියන වචනය පොඩි දරුවෙක්ගේ පවා අද දරුවෙක්ගේ පවා කතා කරන්න පුළුවන් නම් හැමදේනාගේම මුවේ නිරන්තරෙම එහාට මෙහාට වෙන වචනයක් දැන් මේක හරි අපූර්ව අපූර්වත්වය කියලා කියන්නේ මේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා දැන් මේ මෛත්‍රී යුගය ගැන නැත්තම් මෛත්‍රිය ගැන කතා කරන්න පටන් අරගෙන තියෙනවා වෙනතර වැඩිය. අන්න ඒ පිළිබඳ ප්‍රවෘත්තියක් අපි උඩ දැන් ඉදිරිපත් කරන්න හදන්නේ. රිවිර පුවත්පතේ වාර්තා කරන්නේ ප්‍රධාන සිරස්තලයක් ලෙස ප්‍රතිවාදියා පෙරදවීමයි පරිගැනීමයි දෙකක්. සියලු දෙනා එකිනෙකාට මෛත්‍රී කරන්න හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මේ තොරතුරම වාර්තා කරනවා රිවිර ඇතුල් පිටුවකත් මේ ප්‍රතිවාදියා පෙරදවීමයි පරිගැනීමයි දෙකක් යන කාරණාව ප්‍රතිවාදියා පෙරදවීමයි ඔහුගෙන් පරිගැනීමයි යනු එකිනෙකට වෙනස් කාරණා දෙකක් බවත් අපි සියලු දෙනා එකිනෙකාට මෛත්‍රී කළ යුතු බවත් එය මේ රටේ ඉතිහාසයේ පුරාවට දැකගත හැකි වූ උතුම් ගුණාංගයක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. ඒ වගේම ඒ මහතා පැවසුවේ දේශපාලන පරිගැනීම් වලට ලක්වීමට එතුමාටත් සිදු වූ බවත් ඒ වගේමයි ඇතැම් පුද්ගලයන් විවිධ මාධ්‍ය සංදර්ශන පවත්වමින් තමගේ කීර්ති නාමයට හානි කිරීමට ක්‍රියා කරන බවත් තමයි මේ අවස්ථාවේදී එතුමා ප්‍රකාශ කර තිබෙන්නේ. ඡායාරූපයක් සමග මේ තොරතුරු වාර්තා කරන රිවිර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ රුවන්වැල්ල කොටලුගොඩ කන්ද ශ්‍රී ශෛලතලාරාම විහාරයේ ශ්‍රී සුමන දහම් පාසලේ ත්‍යාග ප්‍රධානෝත්සවයට සහභාගී වන්නට බොහොම සිනහමුසු මුහුණින් ගියායිරු. දැන් මේ රුවන්වැල්ලේදී හිටපු ජනාධිපතිතුමා මේ කරපු ප්‍රකාශය මේ මොකද්ද සීලු දෙනා එකිනෙකාට මෛත්‍රී කළ යුතුයි කියන කාරණාව එතුමා උපුටව දක්වන්නේ මේ කතාබහේදී බෞද්ධ දර්ශනය හරහා එතුමා කියනවා බුදුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මේ හැම දිනාටම මෛත්‍රී කරන්න කියලා බෞද්ධ දර්ශනයේ දර්ශනයට අනුව කටයුතු කරනවා නම් මේ එකිනෙකාට වෛර කරන්න කිසිසේත්ම අපිට බෑ මොකද එහි සාරය අපිට උගන්වන්නේ එකිනෙකාට මෛත්‍රී කරන්න කියලා ඒ නිසා ඒ අනුව කටයුතු කරනවා නම් බෞද්ධ දර්ශනයට අනුව කටයුතු කරනවා නම් නැත්නම් එකිනෙකාට මෛත්‍රී කරනවා නම් බුදුන් වහන්සේගේ දර්ශනය අනුව අපි හැම දිනාටම ආරක්ෂාවක් සැලසෙනවා කියලා එතුමා මේ රුවන්වැලිදී ප්‍රකාශ කළා තියෙනවා. ඒ වගේම මේකට මම තව කැලි කීපයක් එකතු කරන්න කැමතියි. දැන් බෞද්ධ දර්ශනයට අදාළව මේ 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 ජාතීන් අතර ભેදයක් ඇති කර ගැනීම. අපි මේක පහුගිය දවසකත් කතා කළා. අර අනන්තීය පාප කර්මයක් තියෙනවානේ සංඝ ભેදේ කියලා. සංඝ ભેදේ සංඝ ભેදේ කියන සංකල්පේ හරය තමයි යම් කණ්ඩායම් දෙකක් අතර අසමගියක් වර්ධනය කිරීම, ගැටුමක් ඇති කිරීම. එතකොට දැන් ජාති ભેදේ නැත්තම් ජාතීන් අතර අසමගියක් ඇති කර ඇති කිරීම කියන්නේ බෞද්ධ දර්ශනයට අදාළ බෙහෙවීම වටින කාරණයක්. නැත්තම් අනන්තීය පාප කර්මයක් කවුරු හරි මේ ජාතීන් අතර අසමගියක් ඇති කරනවා නම් මම හිතන්නේ හිටපු ජනාධිපතිවරයා ඒ ගැනත් කල්පනා කරනවා නම් මම හිතන්නේ හරි වැදගත් වෙනවා. මොකද ඒකත් බෞද්ධ දර්ශයට අනිවාර්යම පටහැනේ. ඒ හින්දා ಜಾති ભેදේ නැතුව එකට හැම දිනකට වසන්න පුළුවන් රටක බලාපොරොත්තුවත් එතුමා උදාහරණයට ලක් කර යුතුයි කියලා හිතනවා. බෞද්ධ දර්ශනය ගැන එතුමාව මෙසේ කතා කරද්දී. හොඳයි ඒත් සමගින් ඩේලි නිවුස් පුවත්පත මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳ තවත් පුවතක් වාර්තා කරනවා. ජ්‍යොතිෂ්‍ය ගැන එතුමා සෑහෙන්න විශ්වාසයෙන් සිටි බවයි අපි කලින්නම් දැනගෙන හිටියේ. දැන් එතුමා කියනවා මෙන්න මෙහෙම. I do not believe in astrology now, ex-president Mahinda Rajapaksha, responding to a question raised by a journalist from the Dawan newspaper, a Pakistani publication, whether he still believes in astrology. Former president Mahinda Rajapaksha said, "Now I don't," and laughed out loud. ekale nan labena pravruti anuwa etuma eliyata bassit kanda kema gatata gattet naththan yam prakashayak kalet කොටිම කියනවා නම් පහුගේ ජනාධිපතිවරණය සඳහා දින නියම කරගත්තෙත් ඒ සඳහා නාම යෝජනා දෙන්න මේ මැතිවරණ කාර්යාලයට ගියෙත් මේ පහුගේ කාලේ එතුමාගේ උපදේශකවරයා වශයෙන් සිටි නැත්තම් ජ්‍යොතිෂ්‍ය උපදේශකවරයා වශයෙන් සිටි සුමනදාස අබේගුණවර්ධන මහතාගේ උපදේශ පිට කියන කතාව මම හිතන්නේ තවමත් මේ වේදිකාවල කතාබස් වෙනවා. ඉතින් ඒ නිසා මේ එකසරේම කෙලින්ම තිගස්මක් ඇති වෙනවා නැත්තම් පොඩි කටකරකට සිනහාවක් එනවා එතුමා අපහු ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරනකොට මම ජ්‍යොතිෂ්‍ය විශ්වාස කරන්නේ නැහැ කියලා. එතකොට දැන් මේ ජ්‍යොතිෂ්‍ය සහ දේව වන්දනාවත් පොඩ්ඩක් එකිනෙකට යනින් යමින් එක ළඟින් යන එකක්නේ. එතකොට දැන් කාටද ප්‍රශ්නයක් වත් වෙන්න පුළුවන්. එතකොට අර පහුගිය දා මේ කතරගමට ගිහිල්ලා එතුමා මොනවාද කළේ? අර අඟල් 6ක් විතර රත්තරන් රත්තරනින් ත්‍රිශූලයක් කතරගම දිව්‍යන්ට පූජා කළේ මොකද්ද කියන කාරණාවක් වත් වෙනවා. කෙසේ වුණත් හරි
වැදගත් ප්‍රවෘත්තිය ජනතාව ඉදින් මේ ගැන නිකම්ම බහලා බලබල අහක දාන්නේ දැන් මේ අනු කටයුතු කරන්න එතකොට තුමාට සිද්ධ වෙනවා අනාගතයේදී තමන් ජ්‍යොතිෂය විශ්වාස කරන්නේ නැත්නම් ඒ විදිහට කටයුතු කරන්නත් සහ ඒ පිළිවෙත කටයුතු කරනවා කියලා පෙන්නන්නත් අනිවාර්යයෙන්ම තුමාට සිද්ධ වෙනවා ඊයේ දවසේ උදෑසන 3:30 වෙනකොට ලංකාවේ හැමෝම බලාගෙන හිටියේ ශ්‍රී ලංකාවත් එංගලන්තයත් අතර ක්‍රිකට් තරගය පිළිබඳව ඒ ගැන අද පුවත්පත් සියල්ලන්ම පහේ සිරස්සලෙන් වාර්තා කරනවා අද පුවත්පත වාර්තා කරනවා සංගා තිරි ශ්‍රී ලංකාවට ජය ගෙනෙති එක් දින ලෝකුස්ලාන තරගාවලියේ එංගලන්තය ලකුණු 309යි කඩුලු 6ක් දැවි ලබා ගනිද්දී ශ්‍රී ලංකාව ලකුණු 312 ලබා ගන්නේ එක් කඩුල්ලක් පමණක් දැවි මේ තරගයේ විශේෂත්වයන් කිහිපයක් තිබෙනවා එක් දින තරග ඉතිහාසයේ එක කඩුල්ලක් පමණක් දැවි ලකුණු 300කට වැඩි ඉලක්කයක් පසු කර ජය ලැබූ දෙවැනි අවස්ථාව මේ ඒ වගේමයි සංගක්කාරහා තිරිමාන දෙවැනි කඩුල්ලට ගොඩ නැගූ ලකුණු 212ක නොබිඳුණු සබඳතාව ලෝකුස්ලාන තරගාවලියේක ශ්‍රී ලංකාවක පිටිකරු යුගලයක් ගොඩ නැගූ තෙවැනි ඉහළතම සබඳතාව මේ වගේ විශේෂත්වයන් ගණනාවක් තියෙනවා ඒ වගේමයි දිල්ෂාන් ඊයේ ලබාගත් කඩුල්ලත් සමගින් එක් දින පිටියේ කඩුලු 100 පසු කළ 15වැනි ශ්‍රී ලංකා පන්දු යවන්න ලෙසත් ශ්‍රී ලංකා වාර්තා අතරට එකතු වෙනවා ඒ වගේමයි දිනමින පුවත්පත වාර්තා කරනවා මෙය ප්‍රධාන සිරස්සලයක් ලෙස තිරිමාන්න සංගක්කාර වාර්තාගත පිටිහරඹයක ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් දිවයිනත් වාර්තා කරන්නේ මේ සුපිරි යුගලයේ පිටිහරඹය පිළිබඳව සංගා තිරි සුපිරි ප්‍රහාරෙන් සුපිරි අට අත ළඟට ලග්බිම වාර්තා කරනවා ශ්‍රී ලංකාව කඩුලු 9කින් එංගලන්තය පරදවයි සංගක්කාර සහ තිරිමාන්න එංගලන්තය අසරණ කරති තිරිමාන්න නොදැවි ලකුණු 139යි සංගා නොදැවි 117යි ඒ වගේමයි මෙහිදී තරගය අතරතුර විශේෂ පුවතක් වාර්තා වෙනවා සුරංග ලක්මාල්ට 130ක දඩයක් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ පැවති ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයේදී බීම පන්දු දෙකක් යවූ සුරංග ලක්මාල්ට තරඟ මුදලින් 130ක දඩයක් නියම කර තිබෙන බව රිවිරත් වාර්තා කරන තරඟය පිළිබඳ ප්‍රධාන සිරස්තලය තිරිමාන්න සහ සංගා එංගලන්තය දන ගස්මති ශ්‍රී ලංකා පිළට කඩුලු 9ක ජයක් ඒ වගේමයි අද තිනකරන් පුවත්පත් වීරකේසරි පුවත්පත් මෙතුතර වාර්තා කරන අතරේ ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන්නේ සංගක්කාර තිරිමාන්න හියුමිලියේට් ඉංග්ලන්ඩ් ශ්‍රී ලංකා ඊස් ටු 9 විකට් වික්ටරි ඉන් රෙකෝඩ් චේස් to strengthen their world cup challenge daily news patpatat vartha karnawa crushing 9 wicket defeat for poms tirimanna sanga tons shame england involved in a grandstand of 210 me puat samagin cricket apita igennu ratata honda paadamak ee lanka igennu eka thama anushi man hitanne me tarange aarambha wenawa wita nan sri lanka cricket bowling ge loku bala poruthwak thibun na england tarange di sri lanka wa jayagrahane karayidi kile eka prashnarthayak thibune me oba dakinne hi rooparamu mokada me england kandayamath kisiyam aakarayak pasubayamaka siti bawa ettha namuth sri lanka kandayamath tika prashnartha lakunu sahagatha tanaka thamai inne ඔවුන්ගේ දක්ෂතා පිළිබඳ ඔවුන්ගේ දක්ෂතා සැබවීම තියෙන කණ්ඩායම මොකද මේ 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 ලෝකුසලන තරගාවලියේ ජේෂ්ඨතම ක්‍රීඩකයන් සිටින්නේ සංගක්කාර මහේල ජයවර්ධන දිල්ෂාන් වගේ ක්‍රීඩකයන් සිටින්නේ වැතරම ශ්‍රී ලංකාවට පමණයි නමුත් පහුගිය දක්ෂතා අනුව කිසියම් ආකාරයක ප්‍රශ්නාර්ථ ලකුණක් තිබුණා මේ මේ තරගයේදී කොහොම තත්ත්වයක් ඇති වේද කියලා කෙසේ නමුත් මේක අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අර ප්‍රශ්නාර්ථයේ සැබවීම අපහු නැගුණා එංගලන්ත කණ්ඩායම ලකුණු 309ක් රැස් කරගත්තට පස්සේ මේක හඹා යන්නට පුළුවන් වේද කියලා නමුත් ඉතාමත් විශිෂ්ට ලෙස මෙම ක්‍රීඩකයන් දෙදෙනා විශේෂයෙන් සංගක්කාර සහ තිරිමාන්න ජයග්‍රහණය කරා ශ්‍රී ලංකාව වරගෙන ගියා. නමුත් අපි කතා කරන්න කැමති මෙතනින් පස්සේ ශ්‍රී ලංකාවේ අනාගතය කියන්නේ ලෝක කුසලන තරගාවලියේ. මොකද ලෝක කුසලන තරගාවලියේ මේ පොයින්ට්ස් ටේබල් එක අනුව දැනට මේ තමගේ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම රැඳී සිටින්නේ දෙවෙනි තැනට ඉන්නේ. ඔවුන්ට ඉදිරියෙන් ඉන්නේ නවසීලන්ත කණ්ඩායම. නවසීලන්ත කණ්ඩායම මම හිතන්නේ දෙවෙනි තැනට නැත්තම් පසුපසට යන්න බැරි තැනක සිටින්නේ. ඔවුන් ඉතාමත්ම ස්ථිර ලෙස ඒ ස්ථානයේ රැකගෙන සිටිනවා. නමුත් තව තරඟ දෙකක් පමණයි ශ්‍රී ලංකාව ඉතිරි වී තිබෙන්නේ. ඕස්ට්‍රේලියාව සහ ස්කොට්ලන්තය. දැන් මේ තරඟ දෙකෙන් දෙකම ජයග්‍රහණය කරගත්තොත් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම සටහනේ දෙවෙනි තැන රැකගත හැකි. නමුත් ඕස්ට්‍රේලියා කණ්ඩායමට පෙරදුනොත් එහෙම දෙවෙනි තැන දිගටම ඉන්න පුළුවන්ද කියන ප්‍රශ්නාර්ථ ලකුණු ඇති වෙනවා. මොකද ඒක එසේ බලපාන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවෙනි තැනින් පල්ලෙහාට ගියොත් එහෙම ඔවුන්ට ටිකක් මේ කෝට ෆයිනල්ස් අධි ටිකක් ප්‍රශ්නාර්ථ සහගත වෙනවා ජයග්‍රහණයක් ලබා ගැනීමට. මොකද දක්ෂ කණ්ඩායම සිටින්නේ එහා පැත්තේ ඉන්දියාව ඊළඟට දකුණු අප්‍රිකාව වගේ රටවල්. නමුත් දෙවෙනි තැන හිටියොත් එහෙම ඔවුන්ට බොහෝ වෙලාවට අහු වෙන්නේ එක්කෝ පකිස්තානු කණ්ඩායම නැත්තම් බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම. මේ නිසා ශ්‍රී ලංකා කණ්ඩායම දෙවෙනි තැන
तमंगे लखन पूर्व नंग लखन सटहने देवी तनम सिटी नट हेकिव लभे देखिए प्रश्नार्थ वेदगत्ते नगीम एपिल सलका बेलीम एसे वोहोत्तेम श्रीलंका वट लुकुवासिया कत्तेनो अत्नो अनिवार्यम मे लुकु सना तरंग कैसे ते तीरने करे इदिरी तरंग देखानु इलंग तीन तरंग तम ऑस्ट्रेलिया साम तम तीन तरंगे एहि किसी माकार लुकुवासिया श्रीलंका कंडर लागन पुलाउन महिताने श्रीलंका वासी हों प्रवृत्ति पत्ते अनिवार्य नेसेनम अपि सुदानम खेटी विरामेकट यन विरामे ननतुरु थवत देस विदेश पोरतोतुरु संकेत मनगैसे समजा दवसे अपि ओबेट गेनेने पुवत्पत्वल समानिन वैडी रहक तियेने वेब पिटु अतरे तियेने पुवत्वल अपि सुदानम मे वेत अवधानय यमु करन्न प्रथम अवधानय श्रीलंका मिर वेब अडवियट उसस पेल हदारीमट गणित बाधाव इवतट මේක මම හිතන්නේ ටිකක් වැදගත් ප්‍රවෘත්තියක් අධ්‍යාපනයේ හදාරන හැම දිනාටම දෙමව්පියන්ට දැන් සාමාන්‍යයෙන් තිබුණේ මේ මේ ගණන් ෆේල් වුණොත් එහෙම උසස් පෙළ කරන්න බෑ කියලා. මෙන්න මේ තීරණය වෙනස් වෙලා තිබෙනවා. මේ අනුව සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිත විෂය අසමත්වුවද සිසුන්ට උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටිය හැකි බව තමයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරලා තියෙන්නේ. මේක මම හිතන්නේ එක පැත්තකින් සුබ වෙනවා වගේම තවත් පැත්තකින් මේ 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 ළමයින්ගේ අධ්‍යාපනය පිළිබඳව නම් ටිකක් මීට ඩිසලිකලිමත් වෙනවා වෙන්න ඕන වෙනවා මොකද මේ දැන් මේක නිර්ණායකයක් වෙලා තිබුණානේ උසස් පෙළ කිරීමට නේද එතකොට දැන් ගණිතය असमत् केने उसस्पेलट यमुवेनुआ ओहुगे बुद्धिमट्ट पिलिमधु निर्णायक पत्कर तवत् देवल अपिट सलका बल सिद्धेन केसे तेकपेत्त की मेघ हुंदती नो आगे तवत्त की मेघ नरकत्ती හොඳයි ඒත් සමගින් අවධානය යොමු කරනවා ඉන්ෆෝ ශ්‍රී ලංකා නිවුස් වෙබ් අඩවියට බිස්නස් වල ඩීල් තියෙනවා ක්‍රිකට් වල ඩීල් තියෙනවා දැන් දේශපාලනේ ඩීල් තියෙනවා රාජිත සේනාරත්න මහතා කරන ප්‍රකාශයක් අලුත් ආණ්ඩුවෙත් ඩීල් කාරයක් ඉන්නවා දැන් මේ දේශපාලන ඩීල් මෙගා ඩීල් සහ මේ පොඩි ඩීල් ගැන කතා වුණේ පහුගිය ආණ්ඩුවේ යටතේ මොකද මෙගා සංවර්ධන ව්‍යාපෘති සිද්ධ වෙනකොට මෙගා ඩීල් සිද්ධ වෙනවා කියලා මේ විපක්ෂය චෝදනා කරා. දැන් මේ ආණ්ඩුවේම ප්‍රබල ඇමතිවරයෙක් වෙච්ච රාජිත සේනාරත් මහත්මයා කියනවා මේ අලුත් ආණ්ඩුවේ ඩීල් කාර්යයක් ඉන්නවා කියලා. දැන් මේ ආණ්ඩුවේම ප්‍රධාන ඇමතිවරයෙක් මේක කියන එක තමයි මේක හරිය පූර්ණත්ව වෙන්නේ. එතුමා කියන විදිහට මේ ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවටම උපදෙස් දීමට පත් කරන ලද ජනාධිපති නීතිඥවරයා එක් පැත්තකින් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දෙමින් අනෙක් පැත්තෙන් ඇවන්ගාඩ් අයිතිකරුගේ නීතිඥයා හැටියට පෙනී සිට ඔහුගේ ගුවන් බලපත්‍රය නිදහස් කර ගැනීමට කටයුතු කිරීම එවැනි ඩීල්වලට උදාහරණයක් කියලා රාජසේනාරත් ඇමතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා. මේ ඒකට එක් උදාහරණයක් විදිහටයි ඒ ඩීල්වලට එක් උදාහරණයක් විදිහටයි රාජිත සේනාරත් ඇමතිතුමා සඳහන් කරන්නේ. එතකොට ඩීල් නිසා තමයි අර තුන් කොන් සටන ඇවිල්ලා තියෙනවා. මේක ගැන කලින් සඳහන් කරා අනුර කුමාර දිසානායක මහත්තයා සහ විජේදාස රාජපක්ෂ ඇමතිවරයා සමග. හොඳයි ලංකා ට්‍රුත් වෙබ් අඩවියේ වාර්තා කරන අපුරු පුවතක් මහින්දට විමල්ට ගම්මන්පිලට නාම යෝජනා නැහැ. මේ ලංකා ට්‍රුත් වෙබ් අඩවියේ මේ ප්‍රවෘත්ති අනුව වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය හිමි කරගෙන සිටින දේශීය නායකයන් महिंद राजपक्ष महता नेवत बलेट गिनेमट तदबल विरुद्ध स्थावर सिद्ध भवतमय सदहन्वेन्नी इलबेन पार्लिमेंट मेतिवर्णेदी ओहुट अगमति अपेक्षकत्वे लबीम किसीसे सिधु नोवन भव श्रीलंका निधास पक्ष आरंच मार्ग सदहन करना केलाई मेहि सदहन्वेन्नी एवगेम हिटपु अमति विमल वीरवंश महताटत् उदय गम्मम पिल महताटत् श्रीलंका निधास पक्ष यटते तरंग किरीमट अवस्थाव नोदीमट नेत्तम नाम योजना लबा नोदीमट कटितु करन्नट नियमित भवत् मे प्रवृत्ति सदहन वेनवा ඒකම මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමග තරඟ කළහොත් ලැබීමට තියෙන තිබෙන ඡන්ද පව අඩුවේ හැකියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගණන් බලා තියෙන බවත් ලංකා ට්‍රුත් වෙබ් අඩවිය සඳහන් කරනවා. මිලට අපි අවධානය යොමු කරනවා ලංකා ඩේලි වෙබ් අඩවිය වෙත. ඇත්තටම චණ්ඩි ඉන්නේ කොහෙද? මේ කතා කරන්නේ බොදු බල සේනාවේ චණ්ඩි 6ක් අධිකරණයට යන පුවත පිළිබඳව. බොදු බල සේනාවේ ක්‍රියාකාරීත්වයේ පිළිබඳව පහුගිය කාලේ මං හිතන්නේ සෑහෙන වාද විවාද ඇති වුණා. ප්‍රසිද්ධ වේදිකාවේ පමණක් නෙමෙයි මෙතිවර්ණ වේදිකාවේ දේශපාලන පක්ෂ කතාබස් අතරේ ඇති වුණා විවිධ කතාබස්. ඒ නිසා ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඇතිවෙච්ච ප්‍රධාන ගැටලුවක් තිබ්බ අවස්ථාවක් නැකු තිබුණා. ඒ තමයි හිටපු කර්මාන්ත ඇමති රිෂාඩ් බදියුදීන් මහතාගේ කාර්යාලයට අයිතු ලෙස ඇතුළු වීමට ඔවුන් කටයුතු කිරීම. දැන් මෙන්න මේ සිද්ධිය නැවත සමීක්ෂණයට ලක් කරලා තියෙනවා. මේ සිද්ධියට අදාළව බුදුබල සේනා සංවිධානයේ සැකකර භික්ෂූන් 6 දෙනෙකුට මාර්තු 12 වෙනිදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා විසින් ඊයේ නොතීසිනිකුත් කළා තියෙනවා. මේ 6 දෙනා තමයි වැල්ලම්පිටියේ සුමන ධම්ම
අමුණු මුල්ලේ ජිනරතන පස්සර මුල්ලේ පඤ්ඤා ජෝති අරියවංශ අරියවංශගම සමිද්ද දේවගිරියේ චන්දිස්සර සහ දෙල්වල සර්ණසිරි කියන ස්වාමීන් වහන්සේලා මේ චන්දි 6 දිනාට අධිකරණයට එන්න නියම කරලා තියනවා කියලා තමයි ලංකා ට්‍රුත් වෙබ් අඩවිය සඳහන් කරන්නේ මීළඟ අවධානය ශ්‍රී ලංකා මිර වෙබ් අඩවිය වෙත මාධ්‍ය ආයතනවලට මුදල් ලැබුණු හැටි සෙවීමට කොමිසමක් දැන් මේ මාධ්‍ය ආයතනවල තොරතුරුනේ අපි මේ පත්තරවල සිරස්තල හරහා අපි උදේ අවධානය යොමු කරන්නේ සහාය පිළිමද ප්‍රවෘත්තිවලටනේ දැන් මේක විශේෂ ප්‍රවෘත්තියක් දැන් මේ ප්‍රවෘත්ති සදාන වන විදියට ශ්‍රී ලංකා මිර වෙබ් අඩවිය සඳහන් කරන රාජපක්ෂ ආණ්ඩුව සමයේ සමහර මාධ්‍ය ආයතන ආරම්භ කිරීමට මුදල් ආයෝජනය කර ඇති ආකාරය පිළිබඳව සොයා බැලීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කරලා තිනවා මේ අනුව අවධානය ලක් වෙලා තියෙන ප්‍රධාන මාධ්‍ය ආයතන ගණනාවක් තියෙනවා ඒ අනුව ලීඩර් පුවත්පත රන්දිව පුවත්පත VFM නාලිකාව සත් FM නාලිකාව ඒකම CSN නාලිකාව රිවිර පුවත්පත මෙන්න මේ මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කිරීමට නියමිත බවයි මේ ප්‍රවෘත්ති සදහන් වෙන්නේ ඊළඟට විවිධ ජාවාරම් මගින් මුදල් උපයාගත් ජාවාරම් කරුවන් සිය කළු සල්ලි සුදු කර ගැනීම සඳහා දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කරමින් රජයේ ටෙන්ඩර් ලබා ගැනීම සඳහා මෙම මාධ්‍ය ආයතනවල සහභාගී වෙත නැත්නම් මාධ්‍ය ආයතන මෙසේ සකස් කර ගැනීම සඳහා ඒ සඳහා මුදල් යෙදවීමට කටයුතු කිරීම පිළිබඳව හේතු කාරණා තියෙන බව මේ පොතේ සඳහන් වෙනවා මේ අපි කතා කරන්න යන්නේ වෙලේ සුදා හෙලිකරන අලුත්ම තොරතුරු ගැන ශ්‍රී ලංකා මිර වෙබ් අඩවිය වාර්තා කරනවා මැති ඇමතිලා වෙනුවෙන් ගණිකා මඩමක් මේ ගණිකා මඩම තියනවා කියලා සඳහන් වෙන්නේ ශ්‍රී ලංකා මිර වෙබ් අඩවිය සඳහන් කරන විදිහට අතුරුගිරිය පැත්තේ මොකද මේ ගණිකා මඩම සම්පූර්ණ වෙන් කළ තියෙන්නේ මැති ඇමති වෙනුවෙන් පහුගිය ආණ්ඩුවේ මැති ඇමති වෙනුවෙන් කියලායි මැති ඇමතිවරුන් වෙනුවෙන් කියලායි සඳහන් වෙන්නේ ඒකම මේ පිළිබඳව මේ ප්‍රශ්න කිරීමට ගම්පා දිස්ත්‍රික්කයේ නියෝජනය කළ හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු වෙනුත් ප්‍රශ්න කිරීමට යන බව මේ ප්‍රවෘත්ති සඳහන් වෙලා තියෙනවා මීළඟට අපි අවධානය යොමු කරනවා ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිම්ස් වෙබ් අඩවිය වෙත සිම්බාබ්වේ ප්‍රෙසිඩන්ට් රොබර්ට් මුගාබේ පිළිබඳව වාර්තා කරන තොරතුර සිම්බාබ්වේස් ප්‍රෙසිඩන්ට් මුගාබේ රිවීල් සීක්‍රට් ටු හිස් ලොංග් එවිටි ඩෝන්ට් ඊට් අන්ටිල් යෝර් ටමි ඉස් ෆුල් මේක හරි අපූර්ව ප්‍රවෘත්තියක් එසේ වෙන්නේ දැන් අප්‍රිකානු කලාපයේ මම හිතන්නේ සමහරක් වෙලාවට මේ ලෝක වර්තමාන දේශපාලනය වෙන්නත් පුළුවන් වයස්ගතම නායකයා තමයි මේ රොබර්ට් මුගාබේ කියලා කියන්නේ පහුගිය පෙබරවාරි 21 වෙනිදා පහුගිය සතියේ ඔහු ඔහුගේ 91 වෙනි උපන්දිනය සැමරුවා මේ 91 වෙනි උපන්දිනය සැමරුවාට පස්සේ ඔහු සම්බන්ධයෙන් පුවත්පත් සාකච්ඡාවක් සහ මාධ්‍ය සාකච්ඡාවක් තිබුණා අන්න ඒ මාධ්‍ය සාකච්ඡාවේ තමයි මෙන්න මේ කාරණාව කියලා තියෙන්නේ පහුගිය සතියේදී එතුමා කියනවා මේ මං හොඳට කනවා නමුත් බඩ පිරෙන්නේම නෙමෙයි පොඩි ඉඩක් මං බඩේ තියා ගන්නවා කියලා මේ දැන් බලන්න මේ අපිට මේ ජවනිකා කීපයක් අපිට හොයා ගන්නට පුළුවන් වුණා එතුමාගේ මේ එතුමා කෑම කන ආකාරය ඒ පිළිබඳ ප්‍රවෘත්ති සාකච්ඡාවකුත් එක්ක ඒකම මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එතුමා කියලා තිබ්බා මීට කලිනුත් ප්‍රවෘත්ති සාකච්ඡාවක එතුමා මෙන්න මේ කවදාාරණය කළා තිබ්බා මං කවදාවත් විශ්‍රාම ගන්නෙ නැහැ මන් ජනාධිපතිකමෙන් ඉවත් වෙන්නේ මම මරුණු දවසටයි කියලා. එතුමා කතරම් මේ තමන්ගේ බලය පිළිබඳ කෑදරකමකින් සහ ඒ පිළිබඳව ආසාවකින් කටයුතු කරනවාද කියන කාරණය මේකෙන් පැහැදිලි වෙනවා. අනිත් එක ඊට කලින් වතාවකදී එතුමා තමන් ඇත්තටම මේ හිට්ලර්ට සමාන කරගත්තා. තමාවම හිට්ලර්ට සමාන කරගත්තා. මේ ඔබ දකින්න ඉතාමත්ම අපූරු ජවනිකාවක් හොඳට බලන්න. මේ පහුගිය දවසක මේ එතුමා මේ හරාරේ ගුවන්තුටි පොලේදී පඩිපෙලක් බැසගෙන යන ආකාරය එතුමා මෙහිදී ඇදගෙන වැටෙනවා දැන් මේක ලෝක ජන මේ ජනමාධ්‍යවල විශේෂ අවධානයට ලක් වුණා මේ ප්‍රවෘත්තිය ඇත්ත වශයෙන් මෙසේ ඇදගෙන වැටෙන්නේ වෙන හේතු කාරණාවක් නිසා නෙමෙයි එතුමා බෙහෙවින්ම මේ දැන් වයස්ගත පුද්ගලෙක් 91ක් වයස කියන්නේ ලේසි පාසු කටයුත්තක් නෙමෙයිනේ එතකොට දැන් මේ සිරුර තමුන්ට තමුන් කොච්චර මේ බලය පිළිබඳ ආශාවෙන් තණ්හාවෙන් හිටියත් සිරුර තමුන්ට ටිකක් අවනත නැහැනේ ඒ නිසා තමයි මොහු වැදගෙන වැටෙන්නේ මේකේ තවත් අපූර්ව කාරණය තමයි දැන් මෙසේ මෙහෙම වැදගෙන වැටුණාට පස්සේ රොබර්ට් මුගාබේ ජනාධිපතිවරයා සිම්බාබ්වේ ජනාධිපතිවරයා දැන් ඔබ දකින්න තියෙම රූපරාමවල ඔහුගේ පිටුපසින් සිටින ඔහුගේ සහායක ඔහුගේ ආරක්ෂක නිලධාරීන් දැන් ඊට පස්සේ දවසකට දෙකකට පස්සේ මේ ආරක්ෂක නිලධාරීන් 27 දෙනෙකුට ඔහු දඩුවම් පමනවනවා හේතුව තමයි තමන් වැටෙන්න දෙන්නේ නැතුව අල්ලගන්න ඔවුන් කටයුතු කරේ නැහැ කියලා මේ මේක හරි ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත් වුණා 27 දෙනෙකුට උන් දඩුවම් කරනවා මේක මේ පහුගිය මීට මාසයකට දෙකකට කලින් සිද්ධ වුණේ කෙසේ වුණත් දැනට ලෝකයේ සිටින වයස්ගතම නායකයෙක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන් රොබර්ට් මුගාබේ මහත්මයා තවමත් ඔහු සිම්බාබ්වේ රටේ
ජනාධිපති වර වශයෙන් කටයුතු කරලා තිනවා ඒකම අපි අමතක කරන්න හොඳ නැහැ සිම්බාබ්වේ රටට විශාල වශයෙන් මානව හිමිකම් කඩකිරීම සහ ජනතාවගේ දුක්ඛිත තත්ත්වය පිළිබඳව ජනතාව දුක්ඛිත තත්ත්වයට පත් කිරීමට ඔහු කටයුතු කරනවායි කියන කාරණේ සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව දැවන්ත චෝදනා තියෙනවා කෑමට කෑදර නැති වුණත් 91 අවුරුද්දක් ගිහිලා තාමත් බලයට කෑදර ජනපති කෙනෙක් ඒ International Business Times web adiviye tawat puwathak wartha wenawa Jordan and Israel agree $900 million Red Sea Dead Sea pipeline Then me pravruthi hari vishesha pravruthiyak mokada malamuhuda kiyana eka naththam me Dead Sea kiyana eka obahala athi දැන් මේ මලමුහුද කියලා නම මේකට යොදන්නේ ඇයි කියන කාරණයත් හරි වැදගත්. දැන් මේ ඊශ්‍රායලයේ ජෝර්දානය හා බටහිර යුරට අතර තමයි මේ මලමුහුද තියෙන්නේ. මේ මලමුහුදේ මුහුදේ ලවණතාවය සාමාන්‍ය මුහුදකට වඩා 8 ගුණයක් වැඩි කියලායි සඳහන් වෙන්නේ. මේ වතුර ඝනකම නිසා මේ දියමතු පිට පාවීමේ හැකියාවක් තියෙනවා මතු පිට මේ මලමුහුදේ මතු පිට. ඒ නිසා බොහෝ විදේශිකයන් මේ මලමුහුදේ දිය නෑමට ඒ මඩ තමුන්ගේ ඇඟේ තවරා ගැනීමට බොහොම මේ බොහෝ කැමැත්තක් දක්වනවා අපිට පුළුවන් නම් ඒකේ තොරතුරු නරඹන්න පුළුවන් දන්නේ වීඩියෝ පටයක් තිබෙනවා නම් මේ මත්සන් කිරීම පිළිබඳව මේව දකින්නේ එම බලධාරින් එම ගිවිසුම එම මොකක්ද ඒකට කියන්නේ අර නලය මලමුහුදේ සිට රතුමුහුදේ සිට මලමුහුදට ජලය ගමන් කරන මේ එම මාර්ගයට අත්සන් කරපු ආකාරය නල මාර්ගය සඳහා මේ අත්සන් කරපු ආකාරය මේක සඳහා ඔබ දැක්කට පේනවා ඩොලර් මිලියන 900ක ව්‍යාපෘතියක් මේක ලෝක බැංකුවේ ආධාර දැන් මේ සඳහා ලැබිලා තියෙනවා ඉතින් වැඩේ තියෙන්නේ මේ මලමුහුද 2056 වන විට සිඳී යාමිට නියමිත බව තමයි මේ සඳහන් වෙන්නේ. ඔබට තව ටිකක් මේ 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 අපිට බලන්න පුළුවන් නම් මේ වීඩියෝ පටය මේකේ තියෙන හරි අපූරු ජවනිකා ටික. ඔබට පුළුවන් නම් නිෂ්පාදක කරන්න පොඩ්ඩක් බලන්න. මොකද මේකේ තියෙනවා මේ අර මලමුහුද පාවිච්චි කරනකොට විදේශිකයන් මේක මේ ඒක අපිට ටිකක් හොයාගන්න බැරි වෙනවා. කමන්නෑ. මම මේ කියන්නේ 2050 වන විට මලමුහුද අතුරුදහන් වීමේ නැත්නම් ගිලී යාමේ එහෙමත් නැත්නම් මේ සිඳී යාමේ තර්ජනයකට ලක් වෙලා තියෙනවා. මොකද මේ මලමුහුදේ මලමුහුද කියන වචනේ මේකට පාවිච්චි කරන්නේ මේක ජීවීන් අඩු නිසා ජීවීන්ට ජීවත් වෙන්නට බැරි නිසා. මොකද අධික ලවණ සාන්ද්‍රණයක් තියෙන නිසා සාමාන්‍ය මුහුදක තියෙන ජලයට වැඩිය 8 ගුණයක ජල සාන්ද්‍රණයක් තියෙන නිසා මේක ජීවීන්ට ජීවත් වීමට අපහසුයි. ඒක නිසා තමයි මේක මලමුහුද කියලා තියෙන්නේ. ඉතින් වෙන කිසිම මුහුදක් සමගත් මේ මුහුද සම්බන්ධ වෙන්නේ නැහැ. මේක සම්පූර්ණයෙන්ම ආවරණය වෙච්ච මුහුදක්. ජෝර්දානය එතකොට බටහිර ඉන්දිය බටහිර යුර සහ ඊශ්‍රායලය අතර තමයි මේ මුහුද තියෙන්නේ කිසිම වෙනත් මුහුදකට මේ ලෝකේ වෙනත් කිසිම මුහුදකට මේක සම්බන්ධ වෙන්නේ නැහැ ඒ නිසා තමයි මේක සිඳියාමේ තර්ජනයේ ලක් වෙලා තියෙන්නේ දැන් මේ කරන්න හදන්නේ රතු මුහුදේ සිට වතුර මේ මල මුහුදට මුදාහගෙන මුදාහරින ඒ සඳහා තමයි මේ වීසුම අත්සන් කරලා තියෙන්නේ අදාළ බලධාරීන් අතර මේක එක පැත්තකින් හොඳ ප්‍රවෘත්තියක් මොකද වතුර නැති මල මුහුදවට ජනතාවට මේ නිසා කිසියම් ආකාරයක සහනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් डॉलर मिलियन नवसी एक व्यापृतिया හොඳයි අපි මීළඟ අවධානය යොමු කරනවා අද පුවත්පත වෙත අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් ලෙස වාර්තා කරනවා මෙය මැතිවරණ සාරධර්ම පද්ධතිය නීතිගත කළ යුතුයි මැතිවරණ කොමසාරිස්වරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් මැතිවරණ සමයේ දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් හා ඒවායේ අපේක්ෂකයන් අනුගමනය කළ යුතු සාරධර්ම පද්ධතිය නීතිගත කළ යුතු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසන බව මැතිවරණ එක සාධාරණ බව ක්‍රියාවට නැංවීම අරමුණු කරගෙන මැතිවරණ දෙපාර්තමේන්තුව මගින් 2012 වර්ෂය තුල මෙම ආචාර ධර්ම පද්ධතිය ඉදිරිපත් කළ බවත් එෙහිදී මහජන සාමය ආරක්ෂා කිරීම ඇතුළු කරුණු ගණනාවකට අදාළව මෙය සකස් කර තිබුණු බවත් තමයි සඳහන් වෙන්නේ. ඇත්තටම මේක හොඳ කාරණයක්. මම හිතන්නේ එක පැත්තකින් ජාතික වීරයෙක් විදියට පත් වෙච්ච පුද්ගලෙක් තමයි අපේ මැතිවරණ කොමසාරිස්වරයා කියන්නේ පහුගිය ජනාධිපතිවරණයේදී සාධාරණ මැතිවරණයක් ප්‍රකාශයට පත් කළා ඒ පිළිබඳව කටයුතු කරලා. දැන් එතුමාගේ මේ අදහස ඉතාමත්ම සර්ව සාධාරණයි සහ යුක්ති සහගතයි. මොකද මැතිවරණ සමයේ දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් හා ඒවා ඒ අපේක්ෂකයන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව කිසියම් ආකාරයක නීති රීති පද්ධතියක් නැත්නම් ගයිඩ්ලයින් එකක් සකස් කිරීම විශේෂයෙන් වැදගත් වෙනවා. ඒ වගේම මෙතනට තවත් එක කාරණයක් සමහරක් වෙලාවට මෙම නීතිගත කිරීමත් එක්කට මේක පොඩ්ඩක් වෙන පැත්තක තියෙන කාරණයක් වෙන්න පුළුවන්. මැතිවරණ සමයේ මාධ්‍ය ආයතන කටයුතු කිරීමේ ස්වභාවය
රජයේ මාධ්‍ය ආයතන හෝ පෞද්ගලික මාධ්‍ය ආයතන කටයුතු කළ යුත්තේ කෙසේද කියන ආකාරය පිළිබඳවත් නීතිගත රාමුවක් තිබෙනවා නම් ඒ ඉතාමත්ම වැදගත් වෙනවා මොකද එක එක මාධ්‍යයන් විවිධ මාධ්‍ය ආයතන පෞද්ගලික හෝ රජයේ මාධ්‍ය ආයතන මෙම මැතිවරණ සමයේදී පහුගිය කාලේ ක්‍රියා කරපු ආකාරය ජනතාවගේ විශාල දෝෂාරෝපණයට දෝෂ දර්ශනය ලක්ුණා ඒ නිසා අන්නේ පිළිබඳවත් මැතිවරණ කොමසාරිස්ගේ කොමසාරිස්තුමාගේ විශේෂ අවධානය යොමු වෙනවා නම් හරි වටිනවා පාටිදාන විදි ගැන පාටිදාන පුද්ගලයෝ ගැන පුවතක් තියෙනවා අපි ළඟ. හැබැයි මේ කෙටි විරාමෙන් අනතුරුයි අපි ඒ ඔබට කියන්නේ. ඔබ නැවතත් පන ගැහෙන පත්තර මුණ ගැහෙන සුබ මොහොත ස්වාධින මුල් පිටුවත් එක්ක අපි සූදානම් දවසේ පුවත්පත් කාටුන් වලට අවධානය යොමු කරන්න අර පාටි ගැන කතාව මම තාම පාටි ගැන කතා කරන්නේ නෑ. දිවයින පුවත්පතේ කාටුන් වලට අවධානය යොමු කරන්නේ ලාහට ගෙම්බ එකතු කරන්න සිද්ධ වෙලා තියෙන අලුත්ම කෙනා අපේ අගමැතිතුමා නේද? දැන් මේ අගමැතිතුමාට ජාතික ආණ්ඩුවට කට්ටි එකතු කරන එක හරියට මේ ලාහට ගෙම්බෝ අහුලනවා වගේ වැඩක් කියලායි අපේ මේ දිවයින කාටුන් ශිල්පියා උදේ විමලසිරි සඳහන් කරන්නේ. නමුත් වැඩේ තියෙන්නේ මේකට ගෙම්බෝ එකතු කරන්න අමාරුයි. ගෙම්බෝ පයින්නවා ජාතික ආණ්ඩු සංකල්පයට මේ කියන නෑබිලියට වහලා ගත්තට මේ ගෙම්බෝ ටික පුළුවන් තරම් එහාට පයින් එක තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ අපේ රනිල් වික්‍රමසිංහ මහත්මයා හිතන තරම් මේ ගෙම්බෝ අහුලන එක ලාහට ගෙම්බ අහුලන එක ලේසි පාසු වැඩක් නෙමෙයි කියලායි දිවයින කාටුනේ සඳහන් වෙන්නේ. අත ඉක්මන් කරන තරමට වැඩේ ඉක්මන් වෙයි. ඔව්. දිවයින පුවත්පත වාර්තා කරනවා දිවයින පුවත්පත අරගෙන එන කාටුනේ තවත් කාටුනයක් රැවුලයි කැඳයි දෙකම බේර ගන්න හදන විග්නේශ්වරන් මහත්තයා. ඔව්. දැන් විග්නේශ්වරන් මහත්තයාට ප්‍රශ්න දෙකක් තියෙනවා ඇත්තටම. එකක් තමයි තමන් ඉදිරිපත් වෙලා ඉන දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම. දැන් ඒක තමයි එතුමාගේ සංවිධානය දෙමළ ජාතික සංවිධානය. සන්දානය. දැන් එතකොට දැන් දෙමළ ජනතාවගේ ස්වයන් තීරණ අයිතිය දෙමළ ජනතාව සඳහා වෙන පාලනයක් ඕනද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් ඔවුන්ගේ අභිලාෂ ඉෂ්ට කිරීම සඳහා මේ රැවුල බේර ගන්න ඕන. මේ TNA නැමැති සංවිධානය නැමැති රැවුල බේර ගන්න ඕන. අනිත් පැත්තෙන් මේ කැඳකෝප්පේ තමයි දැන් එතුමන්ලා තමයි ඇත්තටම මේ පහුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් කරලා මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කිරීමට සෑහෙන කාර්යභාරයක් ඉටු කළේ උතුරු නැගෙනහිර පළාතේ. එතකොට දැන් මේ කැඳකෝප්පය ඒකත් බොන්න ඕන. මොකද ඒකත් විසි කරන්න බෑ. මොකද මේ ආණ්ඩුව විසි කරන්න බෑනේ එහෙම. ආණ්ඩුවත් රැක ගන්න ඕන. ඒ ආණ්ඩුව රැක ගන්න අතරම අර TNA සංවිධාන නැත්තම් තමන්ගේ සන්ධානයේ වටා එක්රොක් වී සිටින දෙමළ ජනතාවගේ අභිලාෂත් ඉෂ්ට කරන සිත් වෙනවා. ඒ නිසා තමයි මේ විග්නේශ්වර මහත්තයා සිද්දලා තියෙන්නේ. රැවුලයි කැඳයි දෙකම බේරලා. මීළඟට අපි අවධානය යොමු කරනවා ලග්බිම පුවත්පතේ කාටුනේ වෙත කතෘවරුන්ට දැන් දේශද්‍රෝහියා ජාතිවාදියා කියලා ආපහු නංපට බැඳෙන්න පටන් අරන්. දැන් වැඩි තියෙන්නේ මේක මේ ඉස්සර දේශද්‍රෝහියා කියලා තමයි මේගොල්ලන්ට මේ මේ චෝදනා එල්ලුනේ. මොකද මේ පහුගේ ආණ්ඩුව හැමතිස්සෙම මේ කිව්වේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ තියෙනවා ඒවට උදව් කරන කට්ටිය ඉන්නවා ඒ කට්ටිය ඔක්කොම දේශද්‍රෝහියෝ ඒ නිසා විපක්ෂය කියන්නේ දේශද්‍රෝහි කණ්ඩායමක් ඒකට උදව් කරන ජනමාධ්‍යවේදීන් ඉන්නවා නම් ජාත්‍යන්තර කුමන්ත්‍රණ සඳහා උදව් කරන ජනමාධ්‍යවේදීන් ඉන්නවා නම් ඔවුන් දේශද්‍රෝහීන් කියලා. ඒ නිසා ජනමාධ්‍යවේදීන්ට නැත්තම් කතෘවරුන්ට එල්ල වෙච්ච ඇඟිල්ල තමයි තමුන් දේශද්‍රෝහියෙක්. ඒ නිසා මේ ඒ විදිහට කටයුතු කරන්න එපා කියලා. දැන් අලුත් චෝදනාවක් එල්ල වෙලා තියෙනවා කියලායි ලග්බිම මේ MD විරත්න සඳහන් කරන්නේ. ඒක තමයි ජාතිවාදීය කියන චෝදනාව. දැන් මේ ආණ්ඩුවට විරුද්ධ වෙන කට්ටියට එල්ල වෙන චෝදනාව තමයි ජාතිවාදියෙක් නේද කියලා. ඒ කියන්නේ දෙමළ මුස්ලිම් සිංහල අතර අසමගියක් ඇති කරන්න කටයුතු කරන්නේ නේද ඔය කටයුතු කරන්නේ කියලා. මෙන්න මේක. ඒ නිසා මේ ජනමාධ්‍යවේදීන්ට නම් කොහෙත්ම නිදහසක් කොහෙන්වත් නැහැ කියලායි MD විරත්න ලග්බිම කාටුනේ මේ සඳහන් කරන්නේ. මිලකට අද පුවත්පතේ අවන්ත ආටිගලගේ කාටුනේ. දැන් අපේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි නරේන්ද්‍ර මෝදි මහත්තයයි අතර තියෙන හොඳ විශාල ගනුදෙනුවක්. ඒ දෙන්න හරි යාළුවෝ. තින්න ගමම්ම මුල්ම එතුමාගේ සංචාරය ගිය තින්දියාවට. දැන් වැඩේ තියෙන්නේ මේ යාළු මිත්‍ර කමේ වැඩි හරිය හොඳ හරිය බදාගෙන ඉන්නේ නරේන්ද්‍ර මෝදි මහත්මයා. මේ මිත්‍රත්වයේ මාළුවෙක් නම් මාළුවාගේ හොඳ කොටස කඳ කොටස නරේන්ද්‍ර මෝදි මහත්තයා බදාගෙන ඉන්නවා. ඒ කියන්නේ අග කොටස වරල මේ 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 අර වරල් කෑල්ල තමයි අග නැට්ට තමයි අහුවෙලා තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට. ඒක තමයි මේ අද කාටුනේ සඳහන් වෙන්නේ. මීළඟට අවධානය යොමු කරමු රිවිර පුවත්පතේ කැමිලස්ගේ දවසේ ටොක්ක වෙත. දැන් රුපියල් 10000කින්
පඩි වැඩි වුණා කියලා කතාබස් ඇති වුණා හැමතැනකම. නමුත් මේ පඩි වැඩිවීම හැබෑවටම ගෙදරට ගියාද? ගෙදර බඩු මුට්ටුවලට, ගෙදර ඉන්න සමාජිකයන්ට, දුවලා පුතාලට, බිරිඳට මේ 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 ස්වයං පුරුෂයන් හම්බ කරපු මේ රුපියල් 10000 යගේ ගෙදරට ගියාද? මෙන්න මේක තමයි මේ කැමිලස් දවසේ ටොක් අහරා ප්‍රශ්න කරන්නේ. හොඳට අඩියක් ගහලා මේ රජයේ සේවකෙක් ගෙදර එනවා. එතකොට එයාගේ දුව ගෙදර අම්මට ඇහෙන්න කතා කරලා කියනවා අම්මේ තාත්තට රුපියල් 10000කින් පඩි වැඩි වෙලා කියලා. මේ වැඩි වෙච්ච රුපියල් 10000යි පඩිය ආවිලා තියෙන ත්‍රිවිල් එකේ. ආවිලා තියෙන ත්‍රිවිල් එකේ. තාම මේ ඒක වෙනසකුත් නැහැ. ත්‍රිවිල් එකේ අපේ මහතුරු ගාන අඩු කරෙත් නැහැ. මේ ගාන නම් එහෙම තමයි මේ පෙට්‍රල් ඩීසල් අඩු වුණා කියලා. කෙසේ වුණත් ඒකෙන් ඇවිල්ලා මේ බැහැලි වෙරලා ගෙදර යනකොට රුපියල් 10000 පාවිච්චි වෙලා තියෙන්නේ. නැත්නම් රුපියල් 10 විඳන් වෙලා තියෙන්නේ. තැබෑරුමට කියලායි කැමිලස් සඳහන් කරන්නේ මේ කාටුනේ. මෙලඟට අවධානය යොමු කරන්නේ ලංකාදීප පුවත්පතේ කාටුනිය වෙත. අපේ ගම්මන්පිල මහත්මයා මේ මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගැනීම සඳහා සෑහෙන ව්‍යාපාරයක් කරනවා. ඒකටම දැන් පහුගිය මේ පහුගිය දවසක මේ අත්සන් දසලක්ෂයක් ලබා ගැනීම ව්‍යාපෘතියකුත් ආරම්භ කරලා එතුමා අගමැති අපේක්ෂකයා බවට පත් කරන්න ඕන කියලා. දැන් මෙන්න මේ අත්සන් දසලක්ෂයේ නැමැති මේ අර පුවක්ගහේ කොළපොතක තියාගෙන මහින්ද රාජපක්ෂ මහත්මයා මේ රවුමක් එක්කගෙන යන තමයි මේ අපේ ගම්මන්පිල මහත්මයා උත්සාහ කරන්නේ. ආ දැන් මේ අස්සන් දසලක්ෂයේ නැමැති මේ කොළපොතේ තියාගෙන මහින්ද රාජපක්ෂ මහත්මයා එක්කගෙන යන තමයි ගම්මන්පිල මහත්මයාගේ අභිලාෂය. ඉතින් බලමු ඒකට මොකද ඉදිරි කාලෙදි සිද්ධ වෙන්නේ කියලා. ලංකාදීප පුවත්පතේ කාටුනය එහිලා එලෙසයි සදාහර වෙන්නේ. ලංකාදීපේ මීළඟ කාටුනේ දාස් සහපුලාන මහත්මයාගේ සුවරිස් කාටුනේ. සුවරිස් කිහිල්ලා මේ මෛත්‍රීපාල මහත්තයාගේ ගෙදරට. මෛත්‍රීපාල මහත්මයා මල් බුලත් තට්ටුවක් තියලා ලොකු බලියක් අරින් ලෑස්ති වෙනවා. ලොකු මේ දෙහි ගෝණියක් පිටිපස්සේ තියෙනවා මෛත්‍රීපාල මහත්තයාගේ. වැඩේ තියෙන්නේ දැන් මේ දෙහි කපන්නයි මෛත්‍රීපාල මහත්තයා මේ ලෑස්ති වෙන්නේ. දැන්ට සැහැණ දෙහි ගානක් කැපුවා. දැන් තවත් බලබල ඉන්නවා. නුගේ ගොඩට ගිය කවුද තව ඉන්නේ කිය කිය මෛත්‍රීපාල මහත්මයා මල් බුලත් අටුවකුත් තියාගෙන දෙහි කපන විත්තිය තමයි දාස හපුවලානගේ මේ ස්වාරිස් කාටුනෙන් අවධානය යොමු කරන්නේ. ඊළඟට අපි දෙමළ පුවත්පතක කාටුන් එකට යමු වෙන්නේ හදන්නේ. මේ කාටුනේ තියෙනවා මේ මහින්ද රාජපක්ෂ මහත්මයා මේ මුහුදට වැටෙන්න ඔන්න මෙන්න තියදී ගත්ත ගහක අත්තක් අල්ලගෙන යන්තම් බේරලා ඉන්නවා. ඔන්න මෙන්න වැටෙන්න මේක හරියට සීගන්නන්නේ අර පහුගිය දවසක අර ලෝකාන්තයෙන් වැටෙන්න ගිය විදේශිකයා මට. ඌත් මේ වගේ අත්තක එල්ලලා යන්තම් හිටියනේ යන්තම් බේරගත්තා මේ හම්බ අපේ හමුදාවර පින් සිත් වෙන්න. නමුත් දැන් මේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ලොකුව බලාපොරොත්තු වෙලා තිබ්බේ මේ විමල් වීරවංශ මහත්මයා. දැන් විමල් වීරවංශ මහත්තයාට අලුත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ එතුමා කෑ ගහගෙන දුවන්නේ මේ ශෂී කියලා. ආ දැන් මේ එයාගේ බිරිඳගේ ප්‍රශ්නය මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මේ මූදට වැටෙනවා නැත්නම් මේ ගහෙන් මේ මෙතනින් බිමට වැටෙනවට වැඩිය ඌට ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ප්‍රශ්නේ පැත්තක තියලා විමල් වීරවංශ මහත්තයා ගෙදර දුවනවා එයාගේ නෝනාව බලන්න ශෂී කියලා. මේ ඩේලි මිරර් පුවත්පතේ කාටුනෙටයි දැන් අපි යොමු වෙන්න හදන්නේ. මේකත් හරි අපූරු කාටුනයක්. අපේ වාසුදේව මහත්මයා, ගම්මන්පිල මහත්මයා, දිනේෂ් කුණවර්ධන මහත්මයා අනේ විලිවසාගෙන ඉන්නවා. විලිවසාගෙන ඉන්නේ මොකෙන්ද? අපේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ සාටකයෙන් තමයි විලිවසාගෙන තියෙන්නේ. ඒක නැති වෙන්න දෙයි හාමුදුරනේ මේගොල්ලන්ට විලිවසා ගන්නවත් හම්බ වෙන්නේ නැහැ කියලයි මේ ඩේලි මිරර් පුවත්පතේ කාටුනේ සඳහන් වෙන්නේ. මෞබිම පුවත්පතේ කාටුනේට යමු වෙන්න කැමති. ඊළඟට දැන් මේක සම්පූර්ණයෙන්ම පහුගිය කාලේට වැඩේ වඩා වෙනස් වෙච්ච සිද්ධියක්. දැන් ඉස්සර මහින්ද රාජපක්ෂ මහත්මයා නිදාගත්තේ ඇඳ උඩ සුඛෝපභෝගී ඇඳ උඩක. බොහොම සැප සම්පත් තියෙන සුඛෝපභෝගී ඇඳ උඩක. දැන් ඒ ඇඳ අයිති වෙලා තියෙන නිමල් සිරිපාල මහත්මයාට. දැන් මේ දෙදෙනාම සිහිනයක් දකිනවා අගමැති සිහිනය. දැන් වැඩේ තියෙන්නේ අගමැති සිහිනයට මේ නිමල් සිරිපාල මහත්මයා ටිකක් ළඟයි කියන අවබෝධයත් යම් ආකාරයකින් මේ අංජන ඉන්ද්‍රජිත් මේකේ සඳහන් කරනවා. මොකද දැන් දැනටමත් එතුමා රටේ තුන්වෙනි පුරවැසියා. ඒ කියන්නේ විපක්ෂ නායකවරයා. දැන් එතුමා මේ සිහින දකින්නේ දෙවෙනි පුරවැසියා බවට පත් වෙන්න. ඉතින් මේ දෙදෙනාගේ සිහින දෙකෙන් කවුරු ජයගනිද කියන කාරණය අනාගතයේ විසින් තීරණය කරාල. දිවින දිනමෙල පුවත්පතේ කාටුනෙට අපි යමු වෙන කැමති. බලන්න වත්මන් ආණ්ඩුවට ඔක්සිජන් නැත්තේ අප්‍රේල් මාසේ 23 වෙනිදා දක්වා පමණයි කියලා රණ වික්‍රමසිංහ මහත්මයා ප්‍රකාශ කළා තියෙනවා. එතකොට අපේ ජනතාව ප්‍රකාශ කරනවා යන්තම් මේ ආණ්ඩුව තීර නිසා අවුරුදු කන්න පුළුවන් කියලා. යන්තම් අවුරුදු කත හැකි. ඒ කියන්නේ සෑහෙන ජනතා සහන මල්ලක් මේ ආණ්ඩුව ඉදිරිපත් කරන්නේ ජනතාවට. ඒ නිසා
මේ ආණ්ඩුව තිබුණොත් අප්‍රේල් මාසේ 23 වෙනිදාත් හොඳට අවුරුදු කන්න පුළුවන් වෙයි කියලයි දිනමින කාටුනේ මෙලෙස සඳහන් වෙන්නේ. හොඳයි ප්‍රීති කන්නංගරගේ කාටුනේත් සමගින් අපි සෝදානම් යලිත් වතාවක් දේශීය පුවත් වෙත අවධානය යොමු කරන්න. ලංකාදීපේ වාර්තා කරන මේ පුවත අර විරාමයට කලිනුත් විරාමයට පසුවත් අපි මතක් කළ පුවත සතුන් මරා උපන් දින පාටි දමන අයට හිමිවරුන් කියන්නත් ලැජ්ජයි. අස්ගිරි මහනා හිමියෝ කියති. පාරවල් වල බුදිය ගන්න සතුන් මරලා උපන් දින පාටි දාන අයට හිමිවරුන් කියලා කියන ලැජ්ජයි. මේ අරුම පුතුම් පාටියේදී වෙච්ච පුදුම සිද්ධියක් උනේ අපේ රටේ ප්‍රසිද්ධ හිමි නමකුත් මේකෙ තිබුණු මස්කටු උරපු එකයි උඩුගම ශ්‍රී බුද්ධ රක්කිත අස්ගිරි මහනා හිමියෝ ඊයේ පැවසූ බව. අස්ගිරි මහනා හිමියන් මේ ප්‍රකාශය කරන්නේ පහුගියදා මේ පිටිදුවේ සිරිදම්ම හිමියන්ගේ 40 වෙනි උපන්දිනය උපන්දිනයේ උත්සව සමරමින් සිද්ධ වෙච්ච සිද්ධිය පිළිබඳව අපිට මේ පිළිබඳ ඡායාරූප කීපයක් ඉදිරිපත් කරන්න පුළුවන්. පහුගිය දවස්වල වෙබ් අඩවිවල මේ ඡායාරූප පළ වුණා. මෙම මේ මේ දානය පිළිබඳව මේ පිටිදුවේ සිරිදම්ම හිමියන්ගේ උපන්දින උත්සවයේ සඳහා පැවති දානය මෙහිදී සෑහෙන සතුන්ගේ සත්තමස් දානි සඳහා පිළිල කරපු බව තමයි සඳහන් වෙන්නේ. අස්ගිරි මහනා හිමියන් එයට මේ ප්‍රතිචාර දක්වන්නේ ඒ වෙනුවෙන්. ඒකම අපි අහලා තිබුණා මේ සමන්ත භද්‍ර හිමියන්ගේ මේ සෝවන් ඵලමේට ලැබීම පිළිබඳව පහුගිය දවසකත්. ඒ නිසා මේ එතුමාගේ මේ කරුණු කාරණා පිළිබඳව එතුමාගේ මේ සුපේශල කාමීත්වය පිළිබඳව ප්‍රශ්න සහගත වී ප්‍රශ්න සහගත කිරීම යලිත්මතු වෙලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් භික්ෂු සාසනයෙන්ම භික්ෂුවකගෙන් අදහස් දැක්වීම මම හිතන්නේ වඩා වැදගත් වෙනවා. ඒ නිසා තමයි අස්ගිරි මහනා හිමියන්ගේ මේ ප්‍රකාශය අපි ඔබට උපුටා දැක්වීම. අපි අවධානය යොමු කරන්නේ අද දවසට තියෙන සුවිශේෂී වටිනාකමක් පිළිබඳව. දිනමින පුවත්පත වාර්තා කරන මේ පුවත නිදහසේ දජය ගිලිහුණු දිනය. උඩරට ගිවිසුමට වසර 200යි. මේ පුවතම වාර්තා කරනවා දිවයින පුවත්පත ඉංග්‍රීසීන්ට යටත් වී අදට වසර 200යි. රිවිරත් වාර්තා කරන්නේ එදා ප්‍රථම එදා පුවත්පතක වාර්තා වුණු ප්‍රධාන මුල් පිටුව දක්වමින් රිවිර පුවත්පත මේ පුවතම වාර්තා කරනවා නිදහසේ දජය ගිලිහුණු දවස අද බව. ඩෙලි නිවුස් පුවත්පතත් වාර්තා කරන්නේ උඩරට ගිවිසුම අත්සන් කරමින් සිංහල ජාතිය සුද්දන්ට පාවා දුන් දවස අද බව. Candian Convention of 1815. දැන් මේ මාර්තු මාසේ දෙවෙනිදා 1815 හරියටම මීට වසර 200කට කලින් තමයි මේ උඩරට ගිවිසුම මේ සිංහල රදළයන් 11 දෙනෙකුගේ අත්සන් සමය මේ දකින්න ඔබ ඒම අත්සන් උඩරට ගිවිසුමේ සඳහන් වෙච්ච සිංහල රදළයන් 11 දෙනෙක් මේකට අත්සන් කරනවා. දැන් මේ මේ ප්‍රවෘත්ති පත්‍රවල සඳහන් වෙන විදිහටත් මේක සැබවින්ම එක ආකාරයකට අධිරාජ්‍යවාදීන්ට යටත් වීමක්. නමුත් මේ දවසේම තවත් එක්තරා විශේෂ සිද්ධියක් සිද්ධ වුණා. ඒ කියන්නේ මේ ශ්‍රී ලංකාවේ ජාතිකාභිමානීය නැංවීමේ සිද්ධියක්. ඒක අපි මතක් කරන්න ඕනේ මේ වෙලාවේ මොකද ඒකත් වැදගත්කමක් දරන නිසා. මේ දවසේම තමයි මේ ගිවිසුම අත්සන් කරන්න සුළු වේලාවකට කලින් තමයි අස්ගිරි මහ විහාරයේ වාරියපුල සුමංගල හිමියන් ඉංග්‍රීසි කොඩිය බිම දමා පාගා දමා යලිත් වතාවක් සිංහල කොඩිය ඉහළට එසෙව්වේ. ඒ සිංහල කොඩිය එසවීමට තවමත් අපි කටයුතු කරනවා, උත්සාහ කරනවා. ඒ නිසා ඒ සඵලදායක බව ඉදිරියේදී සාර්ථක වේවා කියන ප්‍රාර්ථනය අද අපි කරන්න කැමතියි. හොඳයි, ඒත් සමගින් අද අපි ඔබේ නිවහනෙන් සමුගෙන යනවා මුද්‍රිත හැම අකුරකම තොරතුරු කියන්න. හෙටත් උදෑසන 6:30ට හමු වෙන පොරොත්තු වෙමි. හැම දිනකටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.